मे लोके निवान लुकुम बाधा यागे अवबोधे मगे अवबोधे तमाय मगे मारे मगे अवबोधे तमाय माव मे तत्ते पत्तरला तेने की पिली बंदव गुडा दुरट या तेरे मन इत लुक दोस मम अंदुरन मे हितवाक्य हितवाक्यना हितागनवा मे या सामादिटीन या अवबोधे कि मुनम कारणाव किंवा ओ आने स्वामी एक मे मठ तेरुना मे एक मंदो तेरेनो संतोष आई मुनार कथ ओ स्वामी हरिय तुम्हारी एक ඒ කාරණාව මට තේරෙනවා. අර පස් මේක තේරෙන්නේ. සන්තෝෂයි නම්. ආයි තව කාරණා කතා. හරියටම හරි ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමය හැරෙන්න අත්හරින්න වෙන ක්‍රමයක් නැහැ. මේක මං කලින් දැනෙන්නේ කියලා. අර පස් මේකත් දන්නවා. දැන් මේ කතා කරන ඔක්කොම යා දන්නවා. ඇත්තටම යා දන්නව නෙමෙයි. මම මේ අවබෝධයේ ඉන්නවා කියන එක කියන්න උත්සාහ කරනවා. මගේ අවබෝධය ඔබ වහන්සේ තේරුම් ගන්න කියන එකයි කියන්න හදන්නේ. මාව මේ අවබෝධය තුළ ඉන්න කිනක ඔබ වහන්සේ පිළිගන්න කිනකයි මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ එයාගේ සම්මාදිට්ඨිය ඔප්පු කරන්න එයා විශාල වෑයමක් දරනවා. අන්නවා. සින්මතු පාසක මාත්‍ය. සකුර්දාගාම වෙලා දෙන්නේ. නැහැ නේ අඳුර. මම සකුර්දාගාමි වෙලා නැහැ කිනකයි ඔප්පු කරන්න දඟලන්නේ නැත්තේ. කල්පනා කළා. ප්‍රශ්නේ තේරුණා මං කිය ප්‍රශ්නේ ටිකක් අමාරු එකක් තමයි. දැන් අපේ අවබෝධය ඔප්පු කරන්න උත්සාහ කරනවානේ. ඇයි මගේ අනවබෝධය ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැත්තේ? අපේ දක්ෂකම අපි ඔප්පු කරන්න වෑයම් කරනවා. ඇයි අපේ දුර්වලකම ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැත්තේ? ගුණ ටික ඔප්පු කරන්න අපි කතන්දර කියනවා. ඇයි මගේ අගුණ ටික මං කියන්න කතන්දර කියන්නේ නැත්තේ? ඊයේ ගිය අර මනුස්සයා දැක්කා මට මාරු විදිහට මලපැන්නනේ. මං වාගේ දුර්වල මනුස්සෙක්. පස්සේ මට හිතෙනවා මේ නිකන් ආගෙන මනුස්සෙක් එක පැටිලා නඩුවක් දාගෙන මෙච්චර දුර්වලද කියලා මටම කලකිරුණ ආන්දුරනේ. පස්සේ ආව යනකොට මේ අර ස්වාමීන් වහන්සේලාගේ මේසේ කෙසෙල් තිබුණා. දැක්කම මට කණ්ඩමයි හිතෙන. අර කෙසෙල් කෙඩි ටිකක් කියලා. පස්සේ මම මේ තරම් පෙරේතෙක්ද මේ හාමුදුරන්ගේ කෙසෙලුත් කණ්ඩායම මට ලැජ්ජයි මං. මේ වගේ තමන්ගේ අගුණ ටික ඔප්පු කරන්න අපි උත්සාහ කරනවා නෑනේ. ගුණ ටිකනේ ඔප්පු කරන්නේ. දුන්නා පිච්චමල් පූජාවක් ලොකු ස්වාමීන් වහන්සේට කලන්තේ වගේ. 25000ක පිච්චමල්. දැන් මේ ගුණනේ ඔප්පු කරන්න හදන්නේ. මේ තුලින් මගේ වැඩිච්ච මාන්නේ උඩඟු ආහකාරය මේ අගුණ ටික ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැහනේ. ඒ නිසා මයාට සපුර්දා ගම්මියෙන්ද බැරි වෙනවා. අපි ලෝකේ ඉපදෙන හැම මොහොතක් ගානේ අපේ ගුණ ටික අපේ අවබෝධ ටික ඔප්පු කරන්න අපි ජීවිත කාලෙම කැප කරනවා. හැබැයි අපේ අගුණ ටික ඔප්පු කරන්න උත්සාහ කරනවා කියලා කියන මම මේ අගුණ ටික හඳුන ගන්නවා. හඳුන ගැනීම තමයි හදා ගන්න තියෙන එකම පියවර. දුක දන්න මනුස්සයාට විතරලු හේතුව තේරෙන්නේ. හේතුව දැනගත්ත මනුස්සයා විතරලු නිවෙන්නේ. නිවිච්ච මනුස්සයා විතරලු ඒක නිවාගත්ත ක්‍රමය දන්නේ, මාර්ගය දන්නේ. දැන් එයාට විතරනේ චතුරාර්ය තේරුනේ. එහෙනම් අපි නිතරම අපේ අවබෝධය, අපේ දැනුම, අපේ ප්‍රඥාව, එහෙම නැත්නම් අපේ සම්මා දිට්ඨිය අපි ඔප්පු කරන්න වෑයම් කරනවා. ඇයි අපි ළඟ නැති සකෘදාගාමි ඵලය, අපි ළඟ නැති අවබෝධය, අපි ළඟ නැති ප්‍රඥාව අපි ඔප්පු කරන්නේ නැත්තේ? ස්වාමීනි මේ දේවල් මට තේරෙන්නේ නැහැ. මටත් අපේ අන්දනේ ඒ කියන කාරණාව එහෙමම තේරෙනවා. ඒ කියන්නේ යාට තේරෙනක ඔප්පු කරන්න හදනවා. තේරෙන්නේ නැති එක කවදාවත් ඔප්පු කරන්නේ නැහැ. මේ අවබෝධය තමයි යාගේ මාරය. එයාව වෙලාගෙන ඉන්න අර පිඹුරා වෙලුවා වාගේ.
කතාවක් මට මතක් වෙනවා ඒක කියනකොට පුංචි කාලේ කතාවක් කමන්නේ නැද්ද පොඩි කාලේ මම සතියකට සැරයක් විතර මේ සීයා මාව එළියට එක්කම් යනවා එක දවසක් සීයාට හිතුණා පොලේ ගෙනියන්න ඕනේ මේ පොඩි එකාව අරන් ගිලා මුට පොලේ පෙන්වම උගේ ඔළුව කුරුවල් වෙනවා ඒ කෑ ගන්න මුරු කොල්ලට එක්කම් ඉරිදා දවසක් එක්ක දෙනවා යනකොට මිනිස්සු කෑ ගන්න ඒට දුනා ලාභයි ලාභයි කියන රුපියල් 5යි කියන 2යි කියන 3යි කියන උතෝම එක එක ගණන් වලට විකුණනවා बारुटिका ताया कितिया देखा कितिया तूना कितिया दें पोड़ 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 मिनी सूता डुए नो आ वेलन दूध चाकू लगे नहीं आना वादें ने काटिया का मैं पुता आव लगे मुनो बुरा मंको अभी तेपार तमा याने गेदर आरे ना मंको ना सीजा मटे में तो नींदे की हुआ ना पुता यंग मंग ऐरला वरना सीजा टामते पे लागो यार यींग है यंग गेदर यामो ना सीया मटे में तो नींदे की बस यार वो इन्ने बांग वो पोड़िया का वो कीने दिया ना यंग यंग के लारू टिका किया पुड़िया का वेल तीले ना दिल आ रहा है ना मानस चो दिल आते हैं सिया नंबर तो माँग वाड़ी लाइन हवस से लाते हैं नहीं ला हमारा मैं पुता मैं माँगे लोल्टी का तीले ने की लगी है मैं क्या मकाल मर निंदगी आने मुझको कौन दाय निंदगी है कौन दाय इन्हें किधर या मुने था या मुझे माँ इतना गिना इधर क्या है माँ बाड़े මම කැමති නේ ඒ කාන්න කියනවද මොකෝ තේ බීලා කියනවා මම තේ ටික බීලා මොකද්ද පුතේ අලුත් දෙ මං කිය සීමේ මිනිස්සු හෙලෝලු ගන්නවා මිනිස්සු හැඳුම් ගන්නවා කොසෝයි දාල් ගන්නවා පාපිසි ගන්නවා තරම් ගන්නවා සාරි ගන්නවා ඒ ඔක්කොම පොඩි ගානට ගන්න රුපියල් 15යි 12යි 8යි කියලා කෑ ගන්න මිනිස්සු අරන් යනවා මං ඉන්න තැන මිනිස්සු යනවා ඒව කරේ තියාගෙන මේ අද තිබිලා එට කුණු වෙන එළවලු වලට වටිනාකමක් දීලා මිනිස්සු ඇඳලා පරණ වෙන හඳුන් වලට වටිනාකම ඒ හැම දෙයකටම වටිනාකමක් තියෙනවා ඒ වගේ අපේ ಗುಣ වලට වටිනාකම් තියෙන බව මිනිස්සු දන්නේ අපි හැම මොහොතෙම ජීවත් වෙනකොට අපේ චරිත වල ඉරියව් වල වටිනාකම් තියෙනවා ඇයි මේ එළවලු වටිනා එළවලු වල වටිනාකම දකින්න මිනිස්සු ಗುಣ ධර්ම වල වටිනාකම දැක්කේ නැත්තේ මේ බඩු මුට්ටු වල රෙදි පිළි වල වටිනාකම දකින්න මිනිස්සු ඇයි තමන්ගේ චරිතයේ ඉරියව්ව ඇසිරීමේ වටිනාකම දැක්කේ නැත්තේ මට තේරුණා සීයේ මමත් පොලේ යනවා ಗುಣධර්ම පොලේ යනවා මම මේ මිනිස්සු වාගේ අර කුණු වෙන පරණ වෙන දේ ගන්න මම පරණ වෙන්නේ නැති ඔක්කොම එකතු කරනවා ඒ ඔක්කොම ගිහලා අරගෙන මම පරිස්සම් කරනවා මමත් පොලේ ගිහලා බඩු ගන්නවා කියලා මට තේරුණා ආයිතුණා අනේ තුගේ කලුත් කතාවක් මේක ඇත්තටම වටිනවා මේ ලෝකේ මිනිස්සු ලෝක හැමදේටම වටිනාකම් දෙනවා ඇත්තට මේ ලෝකේ කුසල් අකුසල් වලටත් වටිනාකමක් තියෙනවා අම්මා තාත්තට ගැව්වාම පුතේ අපි අපායට යනවානේ එතකොට ඒ අකුසලෙට වටිනාකමක් තියෙනවා ඒක තමයි නිරේට ගිල්ලා ඒ විඳින්නේ මේ තපස් වරුංග දානයක් දුන්නාම ජීවිත කාලේ අපිට බඩගිනි හැදෙන්නේ නැහැ බඩගිනි කියලා ආස බලනකොට අඹගෙඩියක් වැටෙනවා බලනකොට ආ අඹගෙඩිය තිබිලා තින්නේ මටමයි කියලා ඒක කාලා දානවා ඒ වගේ සමහර තපස් වරුංග බඩගිනි කියලා බඩට අත තියෙනකොට ගෙඩි වැටිලා තියෙන ලොඩොක්කුවට කොළ වැටිලා තියෙන ලොඩොක්කුවට ඒක දාන්නේ සපේනවා ඇයි පෙර සංසාරේ දාන්නේ දීලා එහෙනම් අපි කරන යහපත් ක්‍රියාවල් වලට ඔක්කොම වටිනාකමක් තියෙනවා අයහපත් ක්‍රියාවල් වලටත් වටිනාකමක් තියෙනවා
ඒක මිනිස්සු දන්නේ නැහැ පුතා. පුතා කොහොමද ඒක පොලේ දැක්කේ? මම මේක තමයි දැක්කේ සීයේ. සීයාට නිින්ද ගියා නෙමෙයි මේ දෙවියා ඇවිල්ලා සීයා නිදි කෙරෙව්වා. ඒක මම දකින්නකම් සීයා ඇරෙව්වේ නැහැ. අනේ පුතේ ඒක මට තේරුන්නේ නැහැ. මං කව් ඒක තමයි. ඊපස්සේ මම කාමරයට ගියා. ඊට ආච්චි සීයායි සෑන්ඩ් වෙලා ඒක කතා කරලා. බලන්න මේ කොටි එකයි විඩාව දැක්කේ නැහැ. මාව දාලා ගියා කියලා දොස් කියුවේවත් ඒකට මුකුත් නැහැ. බලන්න එයා ඒක තුලින් එයා එකනේ යා කොහෙන් තිබ්බාම එයා එතන පදිංචිනවා. මොනාරු එතන හතරමං වුණාම ඒකට හැඩ ගැහෙනවා එයා. එතන එතන ජීවත් වෙන. ඒක ප්‍රශ්නය කළා. අඬලා නැහැ, කෑ ගාලා නැහැ, බඩගිනි කියලා නැහැ, ගෙදරට එන්න හදලා නැහැ. ඇයි ඒ එතන එයා සයිමටපත් වෙනවා. ඒක කතා කළා. අද පැවිද්දෙක් වශයෙන් මේ ආර්ය ජීවිතය තුළ අපි ටිකක් වෙනස් එකක් කතා කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ සම්මා සතිය දැන් අද අපිට තියෙන ප්‍රශ්නිතෝක තමයි. වැඩ කරනකොට සිත කැළඹෙනව නේද? ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ හැම චිත්ත වීතියේම වටිනාකමක් තියෙනවා. මාව කලම්බන්න මේ චිත්ත වීතියේ වටිනාකමක් තියෙනවා. මාර වැඩේ මේ ගල් ටික උඩට ගේන්න බෑ. අර මිනිස්සු දෙන්න ඉන්නම නැහනේ. දැන් සිවුරු දාගත්ත මිනිස්සු 25ක් විතර ඉන්නවා වටේ. දැන් ඒගොල්ල මිනිස්සු නෙමෙයිද? හැබැයි මේ මිනිස්සු 25ක් ඉන්නවයි කියලා සතුටුුන් නැහැ. අර ආපු නැති මිනිස්සු දෙන්න ගැන දුක් වෙනවා. එතකොට ඒ චෛතසිකේට වටිනාකමක් තිබුණද නැද්ද? මාව මේ තරම් කලම්බන්න ඒක දැක්කේ නැහැ. සම්මා සතිය අඩුවා. දැන් කෑම කෑවේ නැහැ. දවල් කෑම අනිවාර්යෙන් හම්බෙනවා. දවල් කෑම අනිවාර්යෙන් හම්බෙනවා කියන සතුටට වඩා ඊයේ උදේ කෑම හම්බුනේ නැහැ කියන එකේ දුක තමයි වැඩියෙන් දැනෙන්නේ. ඒ කියන්නේ ඒ සිතට ඒ තරම් පීඩනයක් දෙන්න, ඒ තරම් කම්පාවක් දෙන්නේ සිතට වටිනාකමක් තිබුණා. එහෙනම් හැම චෛතසිකයකම වටිනාකමක් තියෙනවා. හැම දික්කියටම වටිනාකමක් තියෙනවා. හැම ස්රෝතයකම වටිනාකමක් තියෙනවා. අකුසලේ නම් අකුසලෙන් වටිනාකමක් ඇදෙනවා. කුසලේ නම් කුසලෙන් වටිනාකමක් ඇදෙනවා. මෙන්න මේක දකින්න ඕනේ. මේ වටිනාකම හඳුනගෙන වටිනාකම නිරෝධ කළේ නැත්තම් කුසල් අකුසල් කියන දෙක එක සමාන්තරව අපේ චරිතයට ඒ සිතට දැනුනේ නැත්තම් අවුල් වෙනවා මේක. මේක වැඩෙන්නේ නැහැ. මාර්ගය නැගිටිනවා. අපි කරන හැම මොහොතෙම අපි දකින්නෝනේ මේ ක්‍රියාව තුළ විඩාවක් දැනෙනවායි කියලා. කියන්නේ මේ ක්‍රියාව ඒ සම්මා කම්මන්තේ වටිනාකම තමයි මගේ මානසිකත්වය අවුල් කරන එක, කම්පා කරන එක, අවිවේකීටපත් කරන එක, අර මිනිස්සු කියලා දෙය එලා දකින්න එක. දැන් එලා දකින්න අඩුවක් මන් තුළ තියෙන බව මන් දැනගෙන හිටියේ නෑනේ. එහෙනම් මම මේ කාරණ කවුරුත් උදව් කරන්නේ නැහැ. කට්ටිය ළඟින් යනවා. මාරව ඩොන්ටට සද්දන් තින්නවා මේ හාන්දුකල කිසිම නැහැ නේ උපකාර උදව්වක්. මාරව නිකන් අපේ වමනාට වැඩ කරනවා නිකන් දඬුවම් මත කොද දීලා තින්නේ. දැන් සංඝයා විවේචනය කරන තරම් දුර්වලකම් තිබුණ බව මන් දැනගෙන හිටියේ නෑනේ. මට කවුරුත් උදව් කරන්නේ නැහැ. පීඩ වෙන මාව නිකන් අර අවලංගු කාසය නොසලකාරලා. ඇත්තටම හදන්නේ මේ එක කලේ. ඉපදෙනකොට මේක කළා. කුසියේ තියාගෙන ඉඳපු අම්මා එච්චර ආදරේ නම් දැන් අද වෙන කවුරුත් 50ක් අතර තියාගෙන ඉන්නෙපාය. ඇයි මාස දායන් එයා එළියට එයා පිටත් කළේ? ඒ කියන්නේ අම්මා කැමතිත් නෑ එයාව තියාගන්න. ඉස්කෝලේ ගුණ විදුහල්පතිතුමා මට ආදරේ නම් අද වෙන කවුරුත් 50 වෙනකන් අපි තියාගෙන ඉන්නෙපාය. අයේ පන්තිය පයේ පන්තිය. ඇයි අපි එළියට දාන්නේ කොළ කැල්ලක් දීලා? එයා කැමතිත් නෑ තියාගන්න. ගීගෙදර ඉන්නවා අපි. ගීගෙදරුත් අපි එළියට දානවානේ. දරුව බඳිනකොට ඒ කටිය මැරෙනකොට වයසට එනකොට එළියට දාන්න. රෝල්ට ගියාම නර්ස් ලැබිලා බේත් දීලා අත ගාලා සේලන් දීලා ડોක්ටර් මාත කොහොමද දැන් කෑම කනවද? ආ මේක කියලා දෙක ආරිය හොඳට පේනවා. දැන් මේ ඔක්කොම බලන හරි ආදරේ. ડોක්ටර් මාත්‍යාගේ ආදරේ බොරු එකක් නේ. ඇයි ડિස්චාර්ජ් කරලා එළියට දානවා තියාගන්නේ නැන්නේ? එහෙනම් මේ ලෝකෙ හැමදාම මං අසරණ වෙනවා. මේ ලෝකෙ අසරණ වීම මිස මට මොකවත් ඉතුරු වෙලා නැහැ. හැමතැනම මං විඩාවටපත් වෙනවා. මේක දැක්කාම එයාට තේරෙනවා නේ මේ ලෝකෙ විඩාවෙන් තොර ලෝකයක් නෑ. හැමතැනම තියෙන මේ අසරණ වීම එකක්. හැමතැනම මං තනි වෙලාමයි. මට පීඩ සරණ මොකවත් නෑ. මට තියෙන එකම එක පීඩ තමයි මේ කෙලෙසල නිදාස වෙන එක. මගේ ළඟ තනියට මෙච්චර කාලයක් ලෝකේ කවුරු තිතියෙත් නෑ. දැනුත් නෑ. අනාගතෙට ඉන්නෙත් නෑ. එතකොට මට මං විතරද? හරි. මට මං විතරයි. ලෝකේ කවුරුත් නෑ. ඉන්න උදව් කරන්නේ. පේනවා පීඩ වෙන්නේ. එතන මට මං විතරයි. බුදුහාමුදුරුත් මේක කිව්වා. මේ ලෝකේ මේ ධනෙ තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, ඥාතියෝ ඉන්නවා, භාර්යාවරු ඉන්නවා කියලා මිනිස් හිතාගෙන ඉන්නවලු. ඒ අවිද්‍යාව නිසා ලයට එම දැනෙන්නේ තියෙනවා කියලා. විද්‍යාවෙන් ඉන්න කෙනාට තේරෙනවා මේ ලෝකේ කිසිම දෙයක් නෑ මට. මං අන්ත අසරණයි. මම මේ ලෝකේ අසරණම කෙනා කියලා එයාට තේරෙනවා.
මේකින සම්මා දිට්ඨිය එම නැත්නම් එයාගේ අවබෝධය. එයා නිතරම අවබෝධයෙන් දකිනවා. දැක්කනේ. මාන්සිය මේකේ විඩාවක් ඇති වෙනවා. දැන් මේක සම්මාවෙන් දකිනවා. ඊට පස්සේ කියනවා අපි මේ ලෝකේ මොනවා කෙරුවත් අනිත්‍යයි. මොනවා කෙරුවත් අනිත්‍යයි කියලා දකිනවා. ඒක නිවැරදි. දැන් එයාගේ සම්මා දිට්ඨිය එම නැත්නම් ඒ අවබෝධයම එයාට මායя වෙලා. එයා ඒ සම්මා දිට්ඨියෙන් දකිනවා කියලා දැන් සතුටු වෙනවා. ඇයි අත සකු르දාගාමි වලින් දකින්න බැරි වෙච්ච එක ගැන දුක් වෙන්නේ නැත්තේ? ඇයි අනාගාමි අවබෝධය මේක දකින්න මං අදත්සොගි ඒක ගැන ඉතල දුක් වෙන්නේ නැහැ. අරගෙන ඉතල පාරට්ටු කර කර උඩඟු වෙවි. ඒක ගැන ඉතල සන්තෝෂලා එතන පළක් ගාගෙන පදිංචිනවා. දැන් එයාගේ මායя වෙන කවුරුත් නැමේ එයාගේ අවබෝධය. එයාට වලකපලා තියෙන වෙන කවුරුත් නැමේ එයාගේ සම්මා දිට්ඨියම එයාට වලකපලා තියෙන එතනින් එයාට යන්න බෑ. තව සම්පූර්ණ සසරේ ඉර කරනවා. යන්න දෙන්නේ නැහැ ඊළඟ ඵලයට. මේ හැම ක්‍රියාව තුළින්ම අපේ අවබෝධය අපට බාධාවක් නොවන පිණිස අපේ සම්මා දිට්ඨියම අපට මායя වශයෙන් අපට ඒ පිටුපා නැති වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. නිතරම අපි හිතන්නේ අපට තියෙන අවබෝධය නෙමෙයි නැති අවබෝධය ගැනයි අපි කම්පා වෙන්න ඕනේ. අපි ළඟ තියෙන ಗುಣවලට නෙමෙයි අපි සතුටු වෙන්න ඕනේ. අපි ළඟ නැති ಗುಣවලටයි අපි දුක් වෙන්න ඕනේ. අනේ මේ ಗುಣත් මට නැහැනේ. ඒක වඩා ගන්නයි දක්ෂ වෙන්න ඕනේ. තියෙන එකට පෝස්ටර් ගන්න නැහැ. මගේ ළඟ කීකරුකම තියෙන පෝස්ටර් ගන්න නැහැ. නියතමානිකම නැහැ. ඒකටයි පෝස්ටර් ගන්න ඕනේ. ඒකයි හදා ගන්න ඕනේ. නැති එක එකතු කරන්නයි වෙසෙන්න ඕනේ. තියෙන එක කියන්න නෙමෙයි වෙසෙන්න ඕනේ. තියෙන එක දකින්න නෙමෙයි වෙසෙන්න ඕනේ. නැති එක වඩන්නයි වෙසෙන්න ඕනේ. තේරෙන එක ඉතලා සතුටු වෙන්න නෙමෙයි වෙසෙන්න ඕනේ. නොතේරෙන එක තේරුම් ගන්නයි එයා වෙසෙන්න ඕනේ. මේක තමයි ඉදිරි ඵලයට යනවා කියන ලකුණ. ඉදිරියට වැඩෙනවා කියන එක. අපි නිතරම උත්සාහ කරන්නේ නිතරම වඩන්නේ එක තැන ඉන්න. එක තැන ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි අපේ මාර්ගවල ගොඩාක් වැයිලා ගිහිල්ලා තියෙන ගොඩාක් කට්ටිය ඉපදෙන්නේ ජාති සෝතාපන්න. මැරෙන්නේ ජාති සෝතාපන්න. බොහොම අමාරුවෙන් සංසාරේ ඇවිල්ලා බොහොම අමාරුවෙන් සෝතාපන්න වුණා. දිව්‍ය ලෝකේ සෝතාපන්න. ආයි එන්නේ ජාති සෝතාපන්න. ඒතර මේ මනුස්සයා මොකවත් තේරුම් ගන්න නැහැ නේ. ඇයි මෙයා මොකවත් වැඩිවේ නැත්තේ තේරුම් නැත්තේ කියලා බලන ලෝක තමයි ප්‍රශ්නේ. අර ඵලයේ තුල ඒ අවබෝධය තුලින්ම දකිනවා. එයාට ඊළඟ එකෙන් දකින්න බැරි වෙච්ච එක ගැන හිතලා දුක් වෙලා ඒක වඩලා එතනට යන්නේ. අපි ළඟ නැති එකයි එකතු කරන්න ඕනේ. තියෙන එක සන්තෝෂ වෙන එක නෙමෙයි. නම් උපාසක මාත්‍යා ඇවිල්ලා කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි මට අන්තර්ජාලයෙන් බණක් ඇහුණා. සන්තෝෂයි. මොකද ඒ කාන්ත වශයෙන්ම මට හිතෙන උන්වහන්සේ රාතේ. ඇත්තටම දැන් මේ කතාවේ මොකද තියෙන්නේ? උන්වහන්සේ රාත් වෙලා නැහැ. ඇයි එහෙම අපි කියන්නේ කියලා ඇහුවාම දැන් ඇත්තටම කෙනෙක් රාතේ කියලා කියන නම මම කවුද? මම රාතේ වෙන්න එපාය. රාතේකටනේ රාත හඳුනන්න පුළුවන්. එතකොට රාත් කෙනෙක් කියලා මම කියනවා නම් මම ඒකාන්ත වශයෙන්ම රාත් කෙනෙක්. රාතෙක් බණහනවද? රාතෙක් භාවනා කරනවද? දෙකම නැහනේ. එතකොට මේ රාතක් බණහන්නේ ඇයි? ප්‍රශ්නයක් එනවා. මේ රාතන් වහන්සේ බණහනවයි කියලා කියන්නේ යා මාර්ගය වඩනවයි කියලා කියන රාත් කියලා නැහැ. එතකොට රාත් වෙච්ච නැති කෙනෙක් යා රාතා කියලා පිළිගත්තේ කොහොමද? ඒ කියන්නේ යා රාත්වලේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. රාත්වලේ හඳුරන්නේත් නැහැ. එහෙනම් එයාගේ අදහස සම්පූර්ණ වැරදි. එහෙනම් නිතරම අපි මේ සම්මාදිට්ඨිය ලෝකෙදී දකින්නකොට සම්මා සෝතයෙන් ශ්‍රවණය කරනකොට සම්මාදිට්ඨිය ජීවත් වෙනකොට අපි මේ දෙන වටිනාකම තියනවා නේද? අර මම කියනවා මේ උත්තරමන රාතේ. මම රාත් නැත්තම් මං කොහොමද යා රාත් කියලා දැනගත්තේ? එහෙනම් මම රාත් නැමේ නම් මට රාතේ කඳුර ගන්න බෑනේ. එහෙනම් මම අඳුනගත්තේ මිත්‍යා දුක්ඛිය. සම්මාදිට්ඨිය මම දැක්කේ නෑ. මන්ත්‍ර මිත්‍යාවක් මේ දැක්කේ කියන එක මම දන්නේ. එහෙනම් අපේ සෝතාපන්න ඥානයේ අවබෝධය තුල අපිත් මේ විදිහට වටිනාකම් දෙන්නේ නැද්ද? මේ දැකපු දේ හරියටම හරි කියලා හිතනවා. හරියටම සම්මාරෙන් දැක්කා. සෝතාපන්නයකට මේක හරි. සකු르දාගාමි ඥානෙ මීට වඩා වැඩි නේ. ඒකට ඒ සම්මාදිට්ඨි මීට වඩා ඇඩ්වාන්ස් එකක් වෙන්න එපාය. ඒකට ඒ තියෙන දියුණුවක මට දැන් පේනුන්නේ නැහනේ. එහෙනම් මට පේනුන එක අඩුවක් කියලා හිතන්නේ නැහනේ. අවමෙන් මේ දැක්කේ මට වඩා තව දකින්න දේවල් තියෙනවා. මට දිනුනාට පස්සේ මේක වෙන විදිහට පේනවා. මේ අවබෝධෙත් නැහනේ. එතකොට මම නියත වශයෙන් මෙච්චරයි සම්මාදිට්ඨිය මෙතනින් යට පේන්නේ නැහැ. පේන කෙනෙකුත් නැහැ කියන තැන ඉන්නෝනේ. දැන් මේ ඵලෙ එතනින් යට වැඩෙන්නේ නැහනේ. ඉර වුණානේ යා. ඒ ඵලය එයාට දැන් සම්පූර්ණ වැටක් වෙලා. එතනින් යට යන්න බෑ. එතනම මේ බැන්නාම කෙනෙක්
ඒ බැනිච්ච දේ තුල මම තේරුම් ගන්නවා පෙර සංසාරේ කාට හරි බැන්න අය හේතුවක් ඇදුව අය ඒ නිසා මෙයා බැන්න අය හේතුඵල ධාම පරිසම් දුන්නා දැන් මේකේ අයිත නම් මෙතන ගන්න මොකවත් නැ මේක තාරි මේක සම්මාව ඒක වැරදි සෝතාපන්න කෙනාට පේන එක ඒක නම් සකෘදාගාමි කෙනාට වෙන එකක් පේනවනේ වෙන එකක් පේනවා එයාගේ මන ස්වාමිනී මේ මම බැන්න නිසා ඒ බැනුම මෙයාගෙන් ලැබෙනවා නෑ ස්වාමිනී ඔබ වහන්සේගේ විඥානේ අකුසලයක් තියෙනවා ඒ අකුසලේ බැනුම් ඇව්වොත් විතරම යන්නේ ඒක බැනලලු එක ගලවන්න ඕනේ ඉරිදි තුන්දාස් ගාන පැවත් ඒ දුස්තිය ගැලවෙන්නේ හොඳට රිදෙන්න කලන්තය දෙන්න වචන ටිකක් කියලා බැන්නාම අර දුස්තිය ගැලවෙනවලු හැබැයි ඒ දුස්තිය ගලවන්න ඉරිදි තුන්දාස් ගාන පෙන්නලා බැරි ගෑයිලා බුදුහාමුදුරුවෝ පස්සේ කල්පනා කරනවා මාරවැඩි මාස ගාන කිරිදි සෑහෙන්න පෙන්නනවා විනාඩියට පෙන්නනවා එකකටවත් මම පෑදෙන්නේ නැහනේ ඒ කියන හැම එකක්ම ඒගොල්ල ප්‍රතික්ෂේප කරනවානේ පස්සේ බුදුහාමුදුරුවෝ මේ මිනිසුන්ට හොඳට කලන්තය දෙන බඩින්න ඕනේ කියලා හොඳට බලිනවා තක්ගල පෑදෙනවා එහෙනම් මේ ලෝකේ අපි මොනවාරි පුරුදු කරනකොට වඩනකොට මේ ප්‍රශ්නේ අපටත් තියෙනවා අපි වඩන මාර්ගය තුල අපි දකින සම්මාව තුල අනන්ත දෝෂ තියෙනවා සෝතාපන්න කෙනා සෝතාපන්න ඥාණයෙන් නම් දකින්නේ එයා දකින්නේ නැත්තේ සකෘදාගාමි ඥාණයෙන් අනාගාමි ඥාණය රාඥාණය එහෙනම් මම දකින දේ මම දකින්නේ මගේ සීමාවට මම නොදකින්නේ මේ සීමාවට මේක ඇ දැනගත්තේ නැහැ ඒ නිසා එතන මෙතනින් එහාට එකක් නැහැ මේක තමයි අවසාන පියවර මේක අවසානේ මේ දකින්නේ කියලා එතනවා එතන මේ අවසන් වෙනවා සෝතාපන්න ඵලයෙන් මෙයා ඉවර වෙනවා ඇයි එතනින් එහාට එයා එකක් දකින්නේ නැහැ එහෙනම් අපි දකින හැම සම්මාදිටිය තුළම හැම අවබෝධය තුළින්ම මට පේන සීමාවට වඩා නොපෙනෙන සීමාව වැඩි කියන එක අන්න අර සකෘදාගාමි කෙනා දන්නවා ඇයි එයාට අත්දකින් දෙකක් තියෙනවා එක සම්මාදිටියකින් දැක්කා ඊළඟ ඵල දෙක වෙනස් වෙනවා එතකොට එයා දන්නේ නැනම් මේක වෙනස් වෙනවා දැන් ඔක්කොම වෙනස් ඉදිරියට පේනවනේ එහෙනම් තවත් ඉදිරියට තියෙනවා එහෙනම් මේ අවබෝධය තුළ මේ අර පළවෙනි කෙනා තම වෙනස් වුනේ නැති නිසා එයා හිතන මෙතනින් යන්න මොකවත් නැහැ දැන් ගෙම්බෝ දෙන්නෙක් ඉන්නවා ඉඳේ එක ගෙම්බෙක් ඉන්නවා උඩ බලලා ආස කියන්නේ වර්ග අඩි 6ක විතර ප්‍රමාණයක් තියෙන වලාකුලක් පවතින බොහොම සියුම් පුංචි දෙයක් ආස කියන්නේ මෙහෙමයි කියලා නිර්වචන දෙනවා ඇයි එයා ඉපදුනේ එතන ගෙඩියක් වශයෙන් ඉපදුනේ එතන එයා දකින්න ආස මේ කලේ කියලා තව ගෙම්බෙක් අප්පුඩි කකා ඉන්නවා ලෝම් මොහේ උපරිම මොහාගේ අවිද්‍යාව තියෙන එක කියලා ඒ ගෙම්බට ඉනා නවත්ත ගන්න පෙරලි පෙරලි ඉනා වෙනවලු එයා අනල ඇයි කියලා ඔබ මේකනේ දැක්කේ මම දැක්කා මීට වඩා ලොකු ආසක්. එයා පැන පැන යනකොට කරුවලේ ඇවිල්ලා වැටිච්චල ගෙම්බෙක්. එතකොට එයා දකින්න මීට වඩා ලොකු ආසක්. යකන සෑන ලොකු ආසකුත් මන් දන්නවා. මේකට සාපේක්ෂ. එතකොට ඔබ අවිද්‍යාවෙන් ඉන්නේ කියලා අර ගෙම්බට අරිනාලු නවත්ත ගන්න බැරුව. ඕන් මේකෙන් පොදෙන්නේ ප්‍රශ්න. දැන් එහෙම එකක් නෙමෙයි දෙලා තියෙන්නේ. දැන් මම කියන හරියටම මේක තමයි සම්මාදිටිය. අනාගාමී කියන ඕම් මං කිව්වේ. මේ කට්ටිය පොඩ යන්නේ එයා දන්න ඊට එයා එක. ඉන්න වෙලා තියෙන අපේ ජීවිතේ මම දකින්නේ මගේ ප්‍රඥාවට ගෝචර වෙන පොඩි සීමාවක් මීට වඩා ගොඩාක් තියෙනවා දකින්න කියන එක දැක්කාම අර සම්මාදිටිය රැඳෙන්නේ නැහැ යාට. බලේ කියන ඇයි ඊට වඩා එකක් තියෙනනේ. ඒක තුල යාට පවතින්න බෑ. යා නොපවතිනවා කියන්නේ තව එකක පවතිනවා කියන එක. හැලෙන්නේ නැති කෙනා ගැටෙනවා. ගැටෙන්නේ නැති කෙනා හැලෙනවා. පීඩන කෙනා වෑයම් කරන්නේ. වෑයම් කරන කෙනා පීඩන්නේ. මෙච්චරයි දැනගන්න තියෙන්නේ. අපි වඩන මාර්ගය තුල ඒ මාර්ගයේම අපට ඊළඟ ඵලයට බාධාවක් වෙනවා නම් ඒ මාර්ගයේම මගේ දියුණුවට හැනහිටිනවා නම් මගේ දියුණුව වළක්වනවා නම් ඒ මාර්ගයෙන් ඵලයේ මට ඇති වැඩේ මොකද්ද? ඇත්තටම දරුවෙකුට අපි පවුන්දායක මාළයක් දෙනවා. පුතා මේක දාගන්න. එයා නම් තාත්තේ මේක මේ වටිනාකම් වැඩි. හරි පුතේ පුතා මට වටිනවනේ ඊට වඩා. මේක දාගන්න. ඒ මාළේ දාපු නිසා ඔරුව ඇවිල්ලා බෙල්ල කපලා මාළේ අරන් යනවා. දැන් ඒ මාළේ නෙමෙයිද යාගේ සම්පූර්ණ මාරයා උනේ. දැන් ජීවිතේ නැතිනේ. ඒ මාළේ නිසා තමයි යා මැරුනේ. එහෙනම් අපේ සම්මා දිට්ඨිය, අපේ අවබෝධය, අපේ ප්‍රත්‍යක්ෂය ඉතුරු ඵලවලට යන්න දෙන්නේ නැතුව සංසාර විමුක්තියට යන්න දෙන්නේ නැත් අපි එතන හිර කරනවා නම් මේ ඵලයේ ඇති වැඩ මොකද්ද? අර මාළේ වාගේ නේද? හැබැයි යා දක්ෂ කෙනෙක් නම් මගුල් ගෙදරකට යනකොට අම්මා තාත්තා විශාල පිරිසක් එක්ක යනකොට මාළේ දා ගන්නවා. අනිත්ලා ගලවලා මේ සේප්පුවේ තියෙන එළියට යනකොට දාගෙන යන්නේ නැහැ.
ඒ කට්ටිය ආර්යවරු. ඒ කට්ටිය ධර්මාසනෙට වාදුනාමලු ආරුද්ධ වෙන්නේ. දැන් අපි සිල් ගන්න ඕනේ. කට්ටිය නමස්කාරය කියන. කට්ටිය බුන්න හොඳට කතා කරපන් එකපාරට වචන වෙනස් නෑ. එහෙනම් සාදුකාරයක් දෙමුකෝ. වචනක වෙනස් නාමර එකක් වුණා නෑ. අරකට වාදුනාමලු ඒකේද නේ මාලේ දාගන්න එතකොටලු. නැතිනම් මාලේ ගල්ලා ඉතින් උපාසක මාත් මිච්චර උන්දරද එහෙම කතා කරන්නේ නැහැ අරකට වාදුනාමලු ඒක වෙන්නේ. බුදුහාමුදුරු තේම ධර්මාසනෙට වාදුනාම් සිංහනාද කරන එළියට යන තේ ආනන්ද ඉතින් කොහොමද මේ දවස්වල පින්නපත් ආනන්ද කර්ම මාළුවේ බුදුහාමුදුරු මොකද්ද ඔය කතා මොකවත් මාළේ ගැලෙව්වා මේ අවබෝධය ගොඩාක් වටිනවා අපට ඒක ඉදිරියට අපි නිරෝධ සමාපත්තියට යනකම් මේ අවබෝධය තියෙන්න ඕනේ මම දකින්නේ මගේ අවබෝධයට මගේ අවබෝධයෙන් එයාට තියෙන එකක්වත් මම දකින්නේ නැහැ ඒවා දකින්න මම දක්ෂ නැහැ. ඒ කියන්නේ මට නොපෙනෙන දේවල් පේනවට වඩා වැඩි. මට පේන දේට වඩා මට නොපෙනෙන දේවල් වැඩි කියලා නිතරම සියෙන් දකින්නකොට අර නොපෙනෙන දේවල් සියෙන් පේන්න පටන් ගන්නවා. දැන් යා සකෘදාගාම වෙනවා, අනාගාම වෙනවා, රාහත් වෙනවා. මේක සියෙන් නිතර වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. උපාසක මාත්‍යා උදකලාවේ වැඩට ඇරියා නෙමෙයි. උපාසක මාත්‍යාගේ ජීවිතේ දුර්ලභම කමඨාණිය දුන්නේ. උදකලාව පාළුව තනිකම අසරණකම කොච්චර හිටියත් කිසිම කෙනෙක්ගේ උදව්වක් ලැබෙන්නේ ඒ ඒ විනය කල්ලතු දැම්ම කට්ටියට උපාසක මාත්‍යට අවබෝධය දෙන්න ඕන නිසා කට්ටිය හොරෙන් ඇවිල්ලා උදව් කරනවා ඒ කුළුගෙඩි සද්දවලින් මම දන්නා මේක ආවලාගේ සද්දයි කියලා උදැල්ල නාරනකොට මම දන්නා මේක නම් ආවල් සම්මාදිට්ඨියේ උදළු පාරක් ඒ උඩේ ඉඳලා මම ඔක්කොම ගණන් කරනවා මෙයා උදළු මෙච්චරක් ගැව්වා මෙයා ගල්ලිනි මෙච්චරක් ගැව්වා කුළුගෙඩි ඔක්කොම වෙනම ලියලා තියෙන්නේ ඔක්කොම ඒ පාරේ මන් දන්නා මේ කාවලාගේ. ඒ කලින් කලේ ඒ උදකලා මේ ලෝකේ කිසිම සරණක් නැහැ, පීඨක් නැහැ. එකම පීඨ මට මං විතරයි. මගේ පීඨ තමයි මේ ඉපදිච්ච හේතු ටික නිරෝධ කරලා ඉපදීමෙන් නිදහස් වෙන එක. මෙතනට එන්නේ නැතුව මේක වැඩෙන්නේ නැහැ. මට ධනයක් තියෙනවා, මට වත්කමක් තියෙනවා, ආදාය මාර්ගයක් තියෙනවා, ඥාති වෙනවා, සහෝදරයෝ මට පීඨනවා, ගුරුවරුත් ඉන්නවා. ඒගොල්ලෝ මට මේවා කියලා දෙයි. ඔක්කොම බොරු. ගුරුවරයා පීඨ වෙයි කියලා දෙයි. ඒක තේරුම් ගන්න ප්‍රඥාව නැත්තම් තේරෙන්නේ නැහැ. ඒතකොට මොකද යාගෙන ලැබෙන පීඨ මොකවත් නැහැ. කතන්දර ටිකක් ඇහිනවා. ඉතින් මං ආගෙන ඉන්න. තේරෙන්නේ නැහැ. වැඩක් නැහැ. බුදුහාඳුරෝ ඇවිල්ලා බණ කිව්වත් මට තේරෙන්නේ නැත්තම් ඒකෙන් ඇති වැඩේ මොකද්ද? සතපාක වැඩක් නෑ. බුදුබණ තමයි. ගෞතම බුදුහාඳුරෝ තමයි කියලා තේරෙන්නේ නැත්තම් ඒක අර කොසල් රජෙන් ආපු අර අවුරුදු 20 බණ ආපු තරුණයාගේ තත්ත්වේ ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝකේ පීඨ වෙන්න කවුරුත් නැහැ. කොච්චර මිනිස් සිටියත් මට පීඩ වෙන්නේ නැහැ මම අසරණ වෙච්ච කෙනෙක් මට තියෙන එකම සරණ බුදුන්ගේ සරණ මේ ලෝකයේ කිසිම දෙයකින් ධනයකින් වත්කමකින් සහෝදර සංගයාගේ ඥාතින්ගේ වත්කම් වලින් දෙවල් දොරන් කිසිම දෙයක මට පීඩක් නැහැ මම අන්ත අසරණ වෙච්ච කෙනෙක් හැමදාම මම අසරණ වෙනවා ලෝකේ හැම තිස්සෙම මම අසරණ වෙනවා හැම සිතුවිල්ලකටම වටිනාකමක් තියෙන ඒ වටිනාකම මාව අසරණ කරනවා ඒ වටිනාකම නෙමෙයි දැලින් ගැටි මැටි කරන්නේ ඒ වටිනාකම නෙමෙයිද කෙලස් බවටපත් වෙන්නේ. ඒව නේද බලාපොරොත්තු බවටපත් වෙන්නේ ඒ වටිනාකම. ඒ නිසා තමයි මම මෙච්චර දුක් විඳින්නේ. දකින්න හැම දෙයතුලම ඇති වෙන වටිනාකම බලාපොරොත්තුක් වෙනවා. ඒක ඇලින් ගැටින් වෙනවා. ඒ නිසා මම අසරණ වෙනවා. ඇයිනවා මොකද්ද මම තාන මොකද්දන්නේ කියන්නේ. ඒ ඇයින දෙයතුලම වටිනාකමක් ඇදෙනවා. ඒ වටිනාකමට නෝ බලාපොරොත්තු ඇදෙනවා. ඒක ඇලින් ගැටින් බවටපත්. ඒකෙන් මම අසරණ වෙනවා. මිනිස්සු මගෙත් එක්ක ඇසිරෙනවා ජීවත් වෙනවා ඒ ඒ ඒ සුවඳ සීලිතය තුළ මිතුරුකම් ගොඩ නැගෙනවා ිතවත්කම් ගොඩ නැගෙනවා සම්බන්ධකම් ගොඩ නැගෙනවා ඒ නිසා බලාපොරොත්තු ඇදෙනවා ඒකෙන් ඇලෙනවා ගැටෙනවා ඒ නිසා මං අසරණ වෙනවා සංසාරේ ආර්ය අෂ්ටාංග මාර්ගේ හැම මොහොතක් ගානේ ඒ හැම ආයතනකම ගනුදෙනු කරනකොට ඇති වෙන වටිනාකමෙන් මම අසරණ වෙනවා ඒ වටිනාකම මාව නිතර අසරණ කරනවා තවත් කොච්චර කාලයකට මං අසරණ වෙන්නද? තවත් කොච්චර මේ විශ්ව ධර්මේ මාව අසරණ කරන්නද? මෙන්න මේක ප්‍රඥාවෙන් දකිනවා. මට මං විතරයි මේ ලෝකේ කිසිම දෙයක් මම විශ්වාස කරන්නේ නැහැ. හැමදේම අනිත්‍ය නම් විශ්වාසයේ තියන්නේ අනිත්‍ය ධර්මයටද? කිසිම දෙයක් ස්ථිරව පවතින නැත්නම් මම මොනව විශ්වාස කරන්නද? විශ්වාසයත් අනිත්‍ය වෙනවනේ. පවතින්නේ නැහනේ. මෙන්න මේ ධර්මතාවයේ නිතරම සීයේ පවත් කරන සියපා පිට වුණ ඒ අවබෝධයේ විතරම මේ ධර්මතාවයේ දකින්න පුළුවන් නම් ඒ තමන්ගේ අවබෝධය තමන් තුළ පවතින ඒ අත්දැකීම
ඒ දැනුම ඒ ප්‍රඥාව ඒ ප්‍රත්‍යක්ෂය තමන්ට බාධාවා ගැටලුවක් වෙලා ඊළඟ ඵලයට යම්කිසි අනතුරක් කරනවා නම් ඒ ඵලේ නොලබා සිටින කීට වඩා හොඳයි මම සෝතාපන්නයි කියලා ගොඩාක් මාන්නෙන් ඉන්න කෙනාට වඩා කිසිම ඵලයක් නැ මොනවා කරන්නද කියලා එහෙම නියතමානිව යටත්පත් ඉන්න කෙනා මොනතරම් ශ්‍රේෂ්ඨද අර සෝතාපන්න කෙනාට වඩා මෙයා ශ්‍රේෂ්ඨ මෙයා වැඳගන්නේ ස්වාමිනී කිසිම ඵලයක් නැ මට අනුකම්පා කරන සේක්වා අර ඇවිල්ලා මේ ආන්දරෝ ආසන පණන් ඇයි මං සෝතාපන්නනේ දැන් මේ මනුස්සයා අර මනුස්සයාට වඩා කොච්චර පිළිලාද එයාගේ සෝතාපන්න ඵලෙමයි ඒ අවබෝධෙමයි එයාට එන උරා මායාව වෙලා තියෙන්නේ අපේ අවබෝධය අපට බාධාවක් නොවන පිණිස අපි නියතමානි වෙන්න ඕනේ. අපි වඩන ගුණයම අපට ඌණියමක් නොවන පිණිස අපි පරිස්සම් වෙන්න ඕනේ. අපේ කමඨාන අපේ භාවනාව අපේ උදකලාවම අපට මානසික ලෙඩක් නොවන්නට පරිස්සම් වෙන්න ඕනේ. මේකත් සම්මාදිට්ඨි වඩන එහෙම නැත්නම් ආර්ය මාර්ගේ ගමන් කරන ශ්‍රාවකයෝ තුල තිබෙන්න ඕන විශේෂ ගුණයක්. විශේෂ මේ අවබෝධයක්. මේක නැත්නම් වැරදෙනවා. අනන්ත වැරදිලා තියෙනවා සිටිවිලි මේකක්ම මේ දවස් දෙක තුනේ මට වඩා උපාසක මාත්‍යා දන්නෝ ඒ හැම මොහොතෙම කැළඹිච්ච අවස්ථාවල් කල්පනා වෙච්ච රාට ගිහලා ඔළුව තිබ්බා මෙන්න සිටිවිලි ඔක්කොම දන්නෝ ඒ හැම දේ තුළ මේ කතන්දර ටික තමයි තිබුණේ ඒවමයි තිබුණේ මේක හදුවයි කියලා කියන්නේ යන කෙනා යන්නේ ආපු තැන නෙමෙයි එක්කෝ සකු르දාගාමි නැත්නම් අනාගාමි අනිවාර්යයෙන් ඒ අදු ටිකයි අදන්නේ. ඒ හැමතැන මේවා තියෙනවා. අපි ලෝකේ හෙලා දකිනවා. ලෝකේ වටිනාකම අඩු කරනවා. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම වැඩි කරනවා. ලෝකේ එලා දකින්නෙම තමන්ගේ දුර්වලකම තමන් නිවැරදි කරන්න හදනවා කියන එක. ලෝකේ එලා දකින්න තමන්ගේ දුර්වලකමයි තමන් දකින්නේ. විතරම අපි තියෙන දෙයට නෙමෙයි සතුටු වෙන්නේ. නැති දෙයට දුක් වෙනවා. ඇයි? දුකෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙනම් අපි නිතරම තියෙන දෙයට නෙමෙයි වටිනාකම දෙන්නේ. නැති දෙයට. ඇයි ඒක නැහැ? ඒ නිසා ඒ වටිනාකමට සීමාවක් නැහැ. ඒ නිසා අහුවෙන්නේ නැහැ. තියෙන දෙයට තියෙන සතුටට වඩා නැති දෙය පිළිබඳ තියෙන දුක වැඩි. ඒ නිසා තියෙන දෙය මාන්නේ ඇති වෙන්නේ නැහැ. උඩඟු ඇති වෙන්නේ නැහැ. අහංකාරයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා සසරට අහුවෙන්නේ නැහැ. නැති දෙය කියලා දුක් වෙනවා. හැබැයි නැති දෙය තාම ලැබිලා නැති නිසා ඒකට අහුවෙන්නේ නැහැ. බලන්න යා කොච්චර දක්ෂද කියලා තියෙන දෙයක් සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා මේකට අවු වෙන්නේ නැහැ. තියෙන නැති දෙයක දුක් වෙනවා. ඒක නැහනේ. දුක් උනාට ඒක සීමාවක් නේ. ඒකට අවු වෙන්නේ නැහැ. අවු වෙන්නේ ඒක තියෙන්න එපා. ඒ නිසා ඒකට අවු වෙලත් නැහැ. තියෙන එකට අවු වෙලත් නැහැ. නැති දෙයකට අවු වෙලත් නැහැ. යා කොයි දෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඉන්නේ. ඇත්තෙත් නැති නැත්තෙත් නැති තැන ඉන්නේ. ඔය දැන් අපි මතු වෙච්ච දේවල් එක බලමු අර පැත්ත නොපෙනිලා තියෙනවා. පේන දේ දකින්නට වඩා නොපෙනෙන දේ දකීම තමයි ආර්යවරුන්ගේ ප්‍රතිපත්තිය. දැන් මමත් එහෙම තමයි. මට පේන දේ නෙමෙයි මම දකින්නේ. නොපෙනෙන දේ. තේරෙන දේ තේරෙනවනේ ඒක තේරෙන එක වැඩක් නෑ. නොතේරෙන දේ මොකද්ද මේක තුල? ඒකයි දකින්නේ. එතකොට තමයි 100 ඒ ගවේෂණේ ටක් ගාලා විදර්ශනාව නිකන් මේ මලවාගේ පිපෙනවා. අර පොට්ටෝ කඩාගෙන එළියට එනවා විදර්ශනාව. දැනෙන දේ තේරුම් ගන්න ඒක ඉතින් දැනෙනවනේ. නොදැනෙන්නේ මොකද්ද මේක තුල? අන්න ඒක තමයි ගන්නෙ 100. වඩන්න පුරුදු කරන්නේ යසිකලිය ඇදුම් නැති වුණත් කුටි ඇදුම් නැති වුණත් මම දුක් වෙන්නේ නැහැ. හැබැයි ඒක කමඨාන කරගෙන තව ඵලයකින් අවබෝධයකින් ඊළට යන්න බැරි වුණොත් ඒකෙන් ඉතල මම ගොඩක් දුක් වෙනවා. යසිකලිය ටයිල් වල ලස්සන වෙලා කුටි ඇදිලා ලස්සනට ඇදුනා මම සතුටු වෙන්නේ නැහැ. හැබැයි උපාසක මාත්‍ය අවබෝධයකින් තවත් වැඩි වුණා කියලා කිව්වොත් අරකට වඩා මම ඒකෙන් ඉතල සතුටු වෙනවා. මේ තාපසයාගේ පරිත්‍යාග අමුතු එකක්. ඒ එච්චර ලක්ෂ ගන්න පීඩම් කරන අය ගොඩ නැගිල්ලට නෙමෙයිලු සතුටු වෙන්නේ. අදාගත්තේ අඩුව ඉතලලු සතුටු වෙන්නේ. වැසිකිලි හදන්න බැරි වුණා කුටි හදන්න බැරි වුණා කියලා කියනවා. ඒකට දුක් වෙන්නේ නැල්ලු. මොකවත් අදා ගන්න බැරි වුණා මේක කමටාන කරන්න ඒක ගැන ඉතල දුක් වෙනවලු. ඇත්ත ඒක තමයි. අදින්නේ හරි ගියාද? දුර්ලතන් දැනනවා දැන්. අනිවාර්යයෙන්ම තමයි. මේ භවයේ පිරිනියම් පාන්න පුළුවන් අපට. ගෞතම බුදුහාමුදුරුව තමයි අපි සංසාරේ නිම ගැන අවසාන බුදුහාමුදුරුව. මාසගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාවට පින් සිද්ධ වෙන්න අපි පිළිගන්න බාන්න ඕනේ. එහෙනම් ඒ පාරමිතාවේ අඩුවක් පිනයි මට ඒ ධර්මය ලැබුණේ.
ඒ තථාගතයන් වහන්සේගේ ශාසනය මත පිරිනිවෙන්න බැරි වුණා. ඒ පාරමිතාද අදුවක් ඒක. නෑ. ඒක දිවැරදි බුදුහාමුදුරුවෝ පාරමිතා පිරිය මං වෙනුවෙන්. වෙස්සන්තර ජාතකයේ දන් දුන්නේ මං වෙනුවෙන්. ඒක කියන්න නම් මම රාත් වෙන්න ඕනේ. එදාට කියන්න පුළුවන්. සාරාසංක කල්පලක්ෂය දුක් විඳින්නේ මං වෙනුවෙන්. බලන්න මට ඒ ධර්මය ලැබුණා. මම ඉපදීම නැවතුවා. මම සසරේ විමුක්තියටපත් වුණා. ඒ පාරමිතා මම වැඩගත්තා. මං වෙනුවෙන් තමයි බුදුහාමුදුරුවෝ දුක් විඳින්නේ. ඒ ධර්මයේ මට දෙන්න ඒක මට ලැබුණා. දාත තමයි මේ බුදුහාමුදුරන්ගේ ඒ සර්වඥතා ඒ තරංගය බුද්ධානුභාවයේ මේ විශ්වයේ තියෙන ඒ තරංගයට දැනෙනවා. තවත් රාතේ ඒ තරංගයට ඇතුල් වුණා. තුන් තැනක හිර වෙනවා. උපාසක මත එක තැනයි හවු වෙලා තියෙන, තව දෙකක් තියෙනවා. ඒ පස්මත්තට හවු වෙච්ච නැති දෙකක්. මේක හදන්න. මේක හදන්න. මේක අදනකොට අනිත් දෙක තේරෙනවා. මේක හදනකොට අරාඩුවත් එක හදනවා නේ. ඒක හදන්න අවශ්‍යයක් නැහැ. තමන්ට පේන දේ හරියටම හරි නිවැරදි කියලා හිතනවා නේ. ඒක දුස්තිය. ඊළඟ ඵලයේ නැත්නම් ඒ කියන්නේ ඒකට අදාළ දේ පේන්නේ නැහැ නේ. ඇයි ඒක තේරුණා නැත්තේ? එහෙනම් තියෙන දේට සතුට වෙනවා. නැති දේට දුක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන දේට අහු වෙනවා කියන එක. අහු වෙනවා කියන එක. ඒ අහු වෙනවා කියන්නේ මේ ඊළඟට වැඩෙන්නේ නැහැ. ඒ අවබෝධය ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ඒ අවබෝධයට පවා අහුවෙන්නේ නැහැ. ඒ ධර්මයට පවා අහුවෙන්නේ නැහැ. ගුරුවරයාට අහුවෙන්නේත් නැහැ. එයා තමයි ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවක. බුදුහාමුදුරු කියන තථාගතයන් වහන්සේට අහුවෙන්නේ නැත්තම් එයා ශ්‍රේෂ්ඨ උත්තමේ. අන්තිමට ධර්මයට අතරින්න ඕනේ. බුදුහාමුදුරුවත් අතරින්න ඕනේ. ඒ පිළිනිවන් පානකොට. ඔක්කොම අතරින්න එපායි. මම බුදුහාමුදුරුව අතරින්න නැහැ, සාසනය අතරින්න නැහැ, සිවුර අතරින්න නැහැ, දෙපට සිවුර 31 කඩ ඒක අතරින්න නැහැ කිව්වොත් එයාට පිළිනිවන් පාන්න බෑ. ඒයි එම් නිරෝධ සමාපත්තිය නැහැ. සිවුරු පිළිකර අල්ලාගෙන එහෙම නිවන් දකින්න බෑ. අන්තිමට ඒවත් අත්හරිනවා. එහෙනම් ලෝකේ හැමදේම අත්හරිනවා නම් මේ ඵලයක් අපිට අත්හරින්න වෙනවා. අවබෝධයත් අත්හරිනවා. එහෙනම් අපි මේ දැන් ඉඳලා අවුෙන්නේ නැතු වෙනවා ඒකට. අත්හරින්න. ඇයි පිරිනිවන් පානකම් මේක ඕනේ? ඒ නිසා අපි මේකට අවුෙන්නේ නැතු ඉන්නේ කතා වඩන්නේ. මගේ විඩාවට ආශිර්වාද කරගන්න තුමන. දැන් ඒක ගැන කලකිරෙන්නේ නැහැ. කලකිරෙනවා කියන්නේම එයා ගැටෙනවා කියන එක, ව්‍යායාම් කරනවා කියන එක.